කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කරන සමගි ජනසන්ධානයේ මීරිගම ජනරැලිය ඊයේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනසන්ධානය නියෝජනය කරන පාර්ශ්ව රැසකගේ සහභාගීත්වයෙන් ලොකු වෙනසක් ඇති කරන්න. ඒ වෙනස ඇති කරේ නැත්තම් අපිට හූල්ල හූල්ල අඬ අඬ ඉන්න වෙනවා තව අවුරුදු පහක්. ඡන්ද පොලට යනකොට ඐඩෙන්ටි කාඩ් එක අරගෙන යනකොට මොලෙත් අරගෙන යන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ අවංක නායකයෙක්, පිරිසුදු නායකයෙක්. වැඩ කරලා පෙන්නලා තියෙනවා පාසල් 400කට සූරු පන්ත්‍රිකාමන ලබා දීලා තියෙනවා. මිලියන 900කට වැඩි මුදල් ප්‍රමාණයක් හුස්ම වැඩසටහන යටතේ රෝහල් උපකරණ ලබා දීලා තියෙනවා. රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කියන එක අපි ඔබ තමුන්වහන්සේට මතක් කරනවා. අපි දිනවන්න ඕනේ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් නායකයෙක්, ඒ වගේ මේ නායකයා එක්ක වැඩ කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් කියලා ඔය තුනම තිබුණ නැත්නම් සහෝදරනේ අපි කවුරු මොනවා කිව්වත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education තමුන්නාසට කැට තියලා කියනවා අපි සියලු දෙනා එකට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි මේ රටේ ජනාධිපති කමෙන් නවත්තන්නේ කියලා මම තමුන්නාසට කියන්න කැමතියි. මේ රට නැවත ගොඩ ගන්න නම් රට ශක්තිමත් කරන්න ඕනේ. රට ශක්තිමත් කරන්න නම් කුඩා මිනිහගෙන හිතන මිනිහෙක් මේ රටේ නායකයා වෙන්න ඕනේ. දුප්පතාගේ දුක දන්න මිනිහෙක් මේ රටේ රජ කරන දවස තමයි ලබන සැප්තැම්බර් 21 වෙනිදා කියලා මම තමුන්නාසට කියන්න කැමතියි. අපේ රටට දූෂණය වංචාව හොරකම තුල සම්පත් අහිමි වෙලා තිබෙනවා. අහිමි වුණු සම්පත් අපි අනිවාර්යයෙන්ම අපේ රටට ලබා ගන්නවා. දූෂණය වංචාව හොරකම තුලින් මේ රට විනාශ කරපු සියලුම දෙනා නීති අහමුවට අධිකරණ අහමුවට ගෙන එනවා. රටට අහිමි වුණු සම්පත් දේපල ටික අපේ රටට ලබාගෙන අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම හොරා කාපු අරමුදල් ටික ලක්ෂ 220ක් ජනතාව ශක්තිමත් කරවන්නට අපි යොදවනවා. අපි අවස්ථාවාදී දේශපාලනය අනුගමනය කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මට අගමැති වෙන්නයි කියලා ආරාධනා කරනකොට මම මේ ගමන ගියා නම් මේ රට විනාශ කරපු, මේ රටේ සම්පත් හොරා කාපු, මේ රටේ ජනතාවගේ අයිති තිබෙන දේපල අමුඅමුවේ කොල්ල කාපු හොරුන්ගේ රකවලා බවට මම පත් වෙනව නේද? හොරුන් රකින්න දොරටු පාලකයා වෙනවා මම මේ තනතුරු බාරගත්තා නම්. මාව කිසිම දවසක තනතුරු වලින් බා ගන්න බෑ. මුදල් ගෙවලා මම අලෙවිටිය සූදානම් වෙන්නේ නැහැ. කොතෙකුත් ප්‍රබල තනතුරු ලබා දෙනවයි කියලා මේ දූෂිත දේශපාලන සංස්කෘතිය තුළ උමන යෝජනාවත් මම පොදු ජන කේන්ද්‍රීය දේශපාලනයෙන් බැහැර වෙලා කටයුතු කරන්නේ නැහැ. රටේ සියලුම දෙනාට පිරිසිදු විශ්වාසයක් තබා ගන්න පුළුවන් සජිත් ප්‍රේමදාසවත් අපේ කණ්ඩායමත් වෙන්දේසියට නැහැ. අපි අලෙවි වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්න කැමතියි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.